Welcome to Online Visa Sri Lanka. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඉන්දියා 1 year multiple entry online visa එක ගැන. visa වලංගු කාලය මේ visa එකෙන් ඔයාලට ගිහිල්ලා නැවතිලා ඉන්න පුළුවන් දවස් ගන්න. visa fee එක කීයද? visa එක process වෙන්න දවස් කීයක් යනවද? මේ හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඊළඟට අපි බලමුද මේ වීසා එකට ඔන්ලයින් වීසා කියලා කියන්නේ හේතුව. මේ වීසා එක ඇප්ලයි කරන්නේ ඔන්ලයින්. ඒ වගේම ඔයාට වීසා එක විදිහට ලැබෙන්නේ PDF ෆයිල් එකක්. මේ හේතුව නිසා තමයි මේ වීසා එකට ඔන්ලයින් වීසා එහෙමත් නැත්නම් ඊ වීසා එකක් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මේ වීසා එකේ වලංගු කාලය කොහොමද කියලා. ඉන්දියා 1 year multiple entry tourist visa එකක වලංගු කාලය දින 365ක්. ඒ කියන්නේ ඔයාලට වීසා එක ලැබුණ දවසේ ඉඳලා දින 365ක කාලයක් ඇතුළත කැමති දවසක ඉන්දියාවට ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීසා එක මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් නිසා මේ වීසා එකේ වලංගු කාලය ඇතුළත අන්ලිමිටඩ් වාර ගණනක් ඔයාලට ඉන්දියාවට ට්‍රැවල් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ වීසා එකේ ස්ටේ එක කොහොමද කියලා. මේ වීසා එකේ ස්ටේ එක දවස් 90ක් වෙනවා. මේ වීසා එක අවුරුද්දක් කාලයක් වලංගුනාට ඔයාට එක දිගට අවුරුද්දක් කාලයක් ඉන්දියාවට නැවතිලා ඉන්න බෑ. ඔයා ඉන්දියාවට එන්ටර් වෙන එක වාරයකට ඔයාට නැවතිලා ඉන්න පුළුවන් වෙන්නේ දවස් 90ක කාලයක් විතර. ඉතින් මේ දවස් 90ක කාලය ගණන් ගන්නේ ඔයා ඉන්දියාවට එන්ටර් වෙන ෆස්ට් ඩේට් එකේ ඉඳන්. ඊළඟට අපි බලමු මේ වීසා එකේ ප්‍රොසෙසින් ටයිම් එක කොහොමද කියලා. ඉන්දියා 1 year මල්ටිපල් එන්ට්‍රි වීසා එක ප්‍රොසෙස් වෙන්න සාමාන්‍යයෙන් දවස් 4ක කාලයක් යනවා. මෙතනදී වීසා ප්‍රොසෙසින් ටයිම් එක කියලා අදහස් කරන්නේ ඔයා වීසා එක සබ්මිට් කරපු දවසේ ඉඳලා වීසා එකේ රිසල්ට් එක එන්න ගත වෙන කාලය. ඉතින් මේ කාලය දවස් 4ක් කියලා කිව්වට සමහර වෙලාවට දවස් 4ට කලින් වීසා එක එන්නත් පුළුවන්. සමහර වෙලාවට දවස් 4ට වඩා දවසක් දෙකක් යන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු මේ වීසා එකේ වීසා ෆී එක කීයද කියලා. ඉන්දියා 1 year multiple entry visa එක. ඔයාලා අපේ consultant service එක හරහා apply කරනවා නම් visa fee එක වෙන්නේ රුපියල් 20000ක්. හැබැයි යාළුවනේ හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි මේ rate එක ලංකාවේ dollar exchange rate එකත් එක්ක ඕනම අවස්ථාවක මම මේ කලින් කිව්ව rate එකට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු මේ visa එක apply කරන්න අවශ්‍ය වෙන documents මොනවද කියලා. Number 1 पासपोर्ट बायोपेज स्कैन कॉपी बायोपेज किए नम पासपोर्ट नंबर उपंदने वे बयो डीटेल तीन पेज बयोपेज की सांपल लेखा बेंगे स्क्रीन के बलगन पुलवा नंबर टू ऑल्टरेशन पेज स्कैन कॉपी ऑल्टरेशन पेज किए पासपोर्ट के पेज नंबर हतर पहावल ऑल्टरेशन पेज की सांपल लेखा बेंगे स्क्रीन के बलगन पुलवा नंबर थ्री අඟල් 2x2 සයිස් වයිට් කලර් බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක්. මෙතනදී ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි ડોකියුමන්ට්ස් ස්කෑන් කරනකොට ෆෝන් වලින් ස්කෑන් නොකර කමියුනිකේෂන් එකකට ගිහිල්ලාම පැහැදිලිව ස්කෑන් කරන්න. ඒ වගේම ෆොටෝ එක එවනකොටත් ස්ටුඩියෝ එකෙන් ගන්න ෆොටෝ එක print කරලා ස්කෑන් කරලා එවන්නේ නැතිව ස්ටුඩියෝ එකේ ඔරිජිනල් ෆොටෝ එකේ soft copy එකක් අපිට email හරි WhatsApp හරි කරන්න. ඊළඟට අපි බලමුද ඉන්දියා 1 year multiple entry visa එකක් අපේ consultant service එක හරහා apply කරනවා නම් වෙන process එක මොකද්ද කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ අපේ WhatsApp number එකට ඉන්දියා 1 year visa කියලා message එකක් දාන්න. ඊට පස්සේ අපි visa එකට අදාළ තොරතුරු ටික ලබා දෙනවා. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ visa එකට අදාළ documents ටික අපිට WhatsApp කරන එක. ඊට පස්සේ අපි ඔයාට visa fee එකට අදාළ invoice එක එවනවා. ඉන්වොයිස් එක ලැබුණට පස්සේ ඔයාට පුළුවන් වීසා ෆී එකට අදාළ මුදල් ගෙවීම සිදු කරන්න. ඊළඟට අපි ඔයාගේ ඉන්දියා 1 year multiple entry tourist visa එක apply කරලා වීසා එක ආවට පස්සේ නැවත ඔයාගේ WhatsApp එකටම වීසා එක එවනවා. එහෙමනම් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ documents ටික ලෑස්ති කරගෙන අපේ WhatsApp number එකට message එකක් දාලා ගෙදර ඉඳන් කිසිම කරදරයක් රස්ති ආදුවක් නැතිව ඔයාගේ ඉන්දියා වීසා එක apply කරන්න. එහෙමනම් ඉතින් වීසා ගැන නිවැරදි තොරතුරු පැහැදිලිව සරලව දන්න සිංහලෙන් දැනගන්න අපේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Thank you very much.